ඒ වගේ ඇතුළත සබ්ලා 500ක් වැඩිලා තියෙනවා. ඉතින් මට ඒකෙන් තේරුණු දේ තමයි ඉතින් ලයිව් ටිකක් දෙනකොට ලයිව් වලින් සබ්ලා ටිකක් හැම වැඩි වෙන ගතියක් තේරෙනවා. සහ ඉතින් සෙට් එක ෂෙයා කරන ගතියක් තියෙනවා. ඉතින් ඕව හැමදේම ඉතින් ඒ හැමදේටම සතුටකින් තෑන්ක්ස් ඒ ටික ඒ දේට. ඉතින් 80 ආරංචිය තමයි ඊහවස දාපු වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ මම ප්‍රොජෙක්ට් චැනල් එකට ප්‍රොජෙක්ට් එකක් ප්‍රොමෝට් කරා. ඉතින් ප්‍රොජෙක්ට් එකට සබ්ල 1000 වැඩිලා තිබුණේ නැහැ. පැය 24න් පළවෙනි වතාවට අසාර්ථක වුණේ ඒක. ඒ කියන්නේ දවසකින් වැදුන්නේ නැත්තේ. ඒ කියන්නේ සබ්ල 1000ක් දවසකින් අමාරුයි තමයි. ඒත් අපිට ඒක අමාරුවක් කියලා තිබුණේ නැහැ. කලින් අපේ සෙට් එක කලින් කරා. ඉතින් මට හිතෙනවා මොකද එතන වැරද්ද තිබ්බෙත් මගේමයි. මොකද මම එතන ලින්ක් දෙකක් දැම්මා. මොකද ඊයේ ලයිව් එකක් තිබ්බා යාළුවෙක්ගේ. ලයිව් එක මතක් කරලා ලයිව් එකේ ලින්ක් එක දාලා ඊට යටින් තමයි ප්‍රොජෙක්ට් ලින්ක් එක දැම්මා. ඉතින් ගොඩක් කට්ටිය සමහරවිට ප්‍රොජෙක්ට් එකට යන්න නැති ඒක නිසා. ඉතින් ඒක හේතුව කුත් එකක් ඒක වෙන්නදී අනිත් එක ඉතින් ඊයේ අලුත් අවුරුදු දවස එනකොට ඉතින් කොහොමද ගොඩක් කට්ටිය ගියවලලත් නැහැ. ඉතින් ওই වගේ සීන් හින්දා කට්ටියට මග ඇරෙන්නේ නැති ඒක නිසා ඉතින් ආපහු මම ප්‍රොජෙක්ට් ලින්ක් එක පල්ලෙහින් දානවා. ඒකට සබ්ල 1000 වදිනකම් මොකද මට අලුත් වැඩක් බාර ගන්න ගියකුත් නැහැ. ඉස්සරහට යෑමක් නැහැ. එතකොට ඒක නිසා ඒක ඉක්මනට සම්පූර්ණ කරලා දෙන්න කියලා ඉල්ලනවා. මොකද මට ඉක්මනට වැඩ ටික කරොත් තමයි ඉක්මනට ෆෝන් එක ගන්න පුළුවන්. එතකොට නම් ලයිව් ටිකක් හරි දීලා මොකක් හරි කරලා ගේමක් ගන්න පුළුවන්. ඉතින් කට්ටිය වීඩියෝ බලපු බලන ගතිය වැඩි සබ්ලා ආවිල්ලා තිබ්බා. ඒකේ ඇත්ත ගැන සතුටුයි. ඉතින් අරක පොඩ්ඩක් අසාර්ථක වෙච්ච එකට ප්‍රොජෙක්ට් එක අසාර්ථක වෙච්ච එක තමයි දුක ආරංචිය. ඉතින් ඔය දෙක තමයි ආරංචි දෙක කියන්න තියෙන. ඉතින් අද වීඩියෝ ගැන කතා කරමු දැන්. ඉතින් අද වීඩියෝ එක ඇවිල්ලා ටොප් පෙන්ට් එක ඇවිල්ලා තියෙන. ඒක ගැන කතා කරන්න තමයි අද හදන්නේ. ඉතින් අපි ටොප් ඉවෙන්ට් එක බලන්න ටොප් පාර දාගෙනමු. ජෙම්ස් 1500ක් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තින්නේ. බලමු ජෙම් ටික ටොප් කරගෙන මොකද වෙන්නේ කියලා. ඉතින් කට්ටියට කොහොමද කියලා අහන අලුත් අවුරුද්ද මොකද කට්ටිය කොහොමද සීන් එක මැප් එකත් ඔන්න අලුත් කරලා දිනවා ටොප් අප් කරන ගම මම මේ කතා කරන්නේ. ඉතින් මැප් එකත් අලුත් කරලා දිනවා කට්ටියට මේ අලුත් මැප් එක සෙට්ද කොහොමද මොකද තත්ත්වය කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම නම් ගිහිල්ලා බැලුවා මොකද්ද සෙන්ඩෝසා එහෙම වෙනස් කරලා තිබ්බ අලුත් මැප් එකේ. තව ඔය මේ රිම් නම් පැත්තේ වෙනස් කරලා තිබ්බ නම් හිටම වෙනස් කරලා තිබ්බ ඒතන දිගේ තමයි මොකද්ද සමුරායි ගාඩන් කියලා වෙනස් කරලාද මොකද සෙන්ඩෝසා. කොහොම මේ එන්නේ සමුරායි ගාඩන් තමයි මගේ හිතට වැදුණු පට්ටම ප්ලේස් එක මේ සුපිරියට හදලා දිනවා. ඉතින් ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට එහෙමවත් ගේන්න හිටවත් ඉතින් ඔන්න ආවා ටයිම් ට්‍රැවලර්ස් කාල යාන්ත්‍රිකයාද මොකද ටයිම් ට්‍රැවලර්ස් කියන්නේ කාල තරණේ සීන් යන්නේ. ඉතින් හරි කොහමරි ඒකේ බෝම්බයක් තියෙනවා. ඉතින් ඔන්න බෝම්බේ ගත්තම අපි මේක පට්ට සයිස්නේ මේක අතර ගාරම් බලනකොට කොච්චර සයිස්ද කියලා නිකන් ලන්තෑරුමක් වගේ යකෝ බෝම්බේ ලාම්පුවකින් දමලා ගන්න වගේ තියෙයි මේකෙන් ගාද්දි බලන්න ඕන. ඉතින් හරි ඕක ගත්තා. ඊට පස්සේ තව තව පාරක් දාගමු මොකද තව තියෙනවා ගන් ස්කින් එකකුයි ඒ ගැනත් කතා කරන්න දිනවා. බෝම්බේ බලමු මොන වගේද බ්ලාස්ට් එද්දි මොන වගේද ඇනිමේෂන් එක කියලා බලන්නත් ඕන. එතනින් ගියාම M82B එකට ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා ඒක ගැනත් බලන්න ඕන. එතන ගියාම ප්‍රින්ට් එකක් හම්බෙනවා. ඒක වාසි ඇත්තටම ගොඩක් කට්ටියද මේ මෙතනින් ප්‍රින්ට් එකක් ගත්තා නම් ඒ ජෙම් 1500 තියන් හිටියා නම් මේ ඉන්කියුබේටරේට ඩිස්කවුන්ට් එකක් වෙන දවසට එදාට මේ කරකව ගන්න ලේසි මොකද ගණ අඩු කරාම. ඉතින් හරි අපි ප්‍රින්ට් එකක් ජමු බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රින්ට් එකක් ජන්නවා. ඉතින් අපේ හැබැත්ත යුමාල් ඉන්නවා හැමදාම වගේ මගේ වීඩියෝ වලට උදව් කරන කොල්ලා. ඉතින් පොර නැත්තම් ඊයේ වීඩියෝ එක කරගන්න වෙන්නෙත් නැහැ. ඉතින් ඌ ඒ වගේ කට්ටිය ඉන්නවා නම් උදව් කරන්න පුළුවන් මැසේජ් එකක් දාන්න මගේ නම්බරේ දාලා තියනවා ඩිස්ක්‍රිප්ෂන් එකෙත්. ඉතින් හරි ඔන්න ප්‍රින්ට් එකක් දැත්තා. හරි හරි හරි. ඉතින් දැන් බලමු ගිහිල්ලා ග්‍රනේඩ් එක කොහමද මොකද කියලා අපි යුමල්ට ටටා පාරක් දාලා යන් ටටා පාරල් දාන්න බයි මොට් එනේ අංගා මේක තියෙන්නේ. හරි එහෙන් ගිහිල්ලා බලමු පොඩ්ඩක් මොකද තත්ත්වය කියලා. තත්ත්වේ හුටු හුටුද බලමු. ඔක්කොම වලින් ග්‍රනේඩ් එක බලමු. අන්නතර තියෙනවා ග්‍රනේඩ් වලට ගියාම මේ තියෙන්නේ මචං එලයිට් එකේ ප්‍රී ඕඩර් එක. මේකත් ගොඩක් කට්ටිය ආසයෙන් හොයපු ඉඳ මම මේකත් බ්ලාස්ට් වෙන විදිහ පෙන්වන්නම් පොඩ්ඩක්. කොහොම මේකේ බ්ලාස්ට් වෙන එක ඔය දින් ඔන්න ඔය විදිහට තමයි ඒක පුරන්නේ.
ලොකු ආතල් ඇනිමේෂන් එකක් නැහැ. ඒක මෙන්න මේක තමයි මම දැකපු පට්ටම ආතල් බෝම්බය ඇවිල්ලා. මේ බලපං ඔයක පුපුරලා අර දුම අර මුදු වංගොල්ල කාරෙක් වගේ දුමක් යනවා. ඒක පට්ට දිලාවටම. ඒත් අර මගේ බෝම්බ යූස් කරන්නේ නැත්තේ ඒක නියම් පතයි. තඩි එහෙන තඩි මේ අතර ගත්තා මේ පට්ට තඩි. ඉතින් මේ එහෙම සයිස් එක බලපන්න. ඒත් මට නියම් එච්චර අල්ලන්නේ නැහැ වැඩි. මෙන්න මේක මාර වාසි මේ මං ගාව තියෙන ග්‍රැනේඩ් වලින් මේක මේ මගේ 7 ලයිට් පාස් එක කියන්නේ මං දාපු 7 ලයිට් පාස් එකේ අට හම්බුණු ග්‍රැනේඩ් ස්කින් නෑ මේ දින. මේක නියම් බං හරියටම ෆ්ලෑෂ් බෑන්ග් එකක් වගේ. ඒක නිසා මේක මේ පට්ට වාසි විසික් කරද්දී උඩින් එමේද්දී එච්චර ලොකු මීටරයක් වෙන්නේ නෑ මේ එනිමියට. ඒක නිසා එන වාසි. ඔබට දැන් අපි කතා කරන්න යම් අපි ගනිමු ග්‍රැනේඩ් එක ගැන. අනිත් ග්‍රැනේඩ් අදාළ නෑ. කෝ මේ හුයන්න. හරි මේ තින්නේ මෙන්න තිනවා අපේ ලන්ත ඇරුම. ඉතින් මේ ලන්ත ඇරුම තමයි විසික් කරන්නේ. පෙට්‍රල් බෝම්බයක් තින්නේ මේ මේ. ඉතින් අර වැලි 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 ඔරලෝසු ඔක්කොම තමයි මෙතන තින්නේ. නිකන් අර ටයිම් ට්‍රැවලර් සීන් එකට ගැලපෙන විදිහට හදලා තින්නේ මේක. හරි බලමු මේක බ්ලාස්ට් වෙන විදිහ ඉක්විප් කරගන්නත් ඕන. අතින් අල්ලවම අම්බෝ මේ සයිස් එක දිරාවට. මේ වගේම අතින් අල්ලන විදිහ නැද්ද පෙන්නන්නේ? මේ වලට විතරයි නේ මේ මේ නෝමල් බෝම්බ අතින් අල්ලන විදිහ පෙන්නන්නේ නැව වෙනස්කම. මේ වගේම අතින් අල්ලනකොට මේක පුපුරන විදිය බලමු දැන් අපි. ෂා ඒකත් හොඳයි නේ. ඒත් පොඩි අතල් ලැදින කෑලි කුඩු වෙලා විසික් කරනවා කියන ත්‍රිකෝණ වගේ කෑලි වගේ කරනවා. ඔන්න විදිහට ඒක පුපුරන්නේ. ඉතින් දැන් බලමු ස්නයිපර් එකේ මොනවද සීන් එක කියලා. M82B එකට ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්කින් M82B එකට මීට කලින් ආවේ නැද්ද මන්දා? ඉතින් ඒක නිසා මේක ගන්න පුළුවන් නම් හොඳයි කට්ටියට. ඉතින් අපි ඉක්විප් කරගමු ස්කින් නැන් නැති එකේ. මේක හොඳයි. ඉතින් ඒක නිසා බලමු මොනවද වැඩි කරලා තියෙන්නේ කියලා. ඩැමේජ් එක වැඩි කරලා තියෙනවා. ඉතින් ඩැමේජ් එක වැඩි කරපේ හොඳයි. මොකද AWM එකේ වගේ ඩැමේජ් නැහැ මේ ගන්න එකේ. AWM එකේ නම් කැලින් වැදුණා මම හොඳටම ලේ අඩු වෙනවා. මේකේ 120 ගන්න එකේ අඩු වෙන්නේ. ඉතින් ඒක නිසා මේකට ඩැමේජ් වැඩි කරපේක පට්ට. ඊට පස්සේ ගියාම රීලෝඩ් ස්පීඩ් එක වැඩි කරලා තියෙනවා. ඉතින් එක දිගට ගහගත්තාට පස්සේ රීලෝඩ් කරගන්න ස්පීඩ් එක වැඩි කරලා අවුලක් නැහැ. රේන්ජ් එක වගේ වැඩි කරලා තිබ්බා සුපිරි සීරාවටම. ඉන්වයිට් උත් වැටෙනවා. අඩු කරලා තියෙන මූවමන්ට් ස්පීඩ් එක. ඉතින් අවුල නැහැ මූවමන්ට් ස්පීඩ් කියන්නේ මේක දුර ඉඳන් ගහනකොට ඉතින් ඔය මූවමන්ට් ස්පීඩ් එකක් ඕනේ නැහැ. මූවමන්ට් ස්පීඩ් එක කියන්නේ මචං මේ ගන්න කටේ තියන් අපි ඔය හැට මෙහෙට කරගෙදී දුවද්දි එන්නේ ස්පීඩ් එක. ඉතින් අපේ මේ ඇඟේ තියෙන ස්පීඩ් එක. ඒක ඉතින් අඩු වුණා කියලා අවුල නැහැ. මොකද අපි දුර ඉඳන් ගහන්නේ මේකෙන් ගහනකොට දර මේ B2 කියලා වගේ ළඟ ඉඳන් ඕකෙන් ගන්න එක ගියොත් තමයි ඉතින් පොඩ්ඩක් ඕක අවුල. ඉතින් දුර ඉඳන් ගන්න නිසා ඒක අඩු කරට අවුල නැහැ. ඉතින් හොඳ ස්කින් එකක්. ස්කින් එක ගැන කියනවා. ඉතින් ස්කින් එක මේ මාමත් ඉන්නයිට් දානවා. ඒ ඉන්නයිට් දාන්නේ මාම කෙනෙක්. ඒ කියන්නේ මට අපේ මල්ලිගේ වයසේ ළමෙක්ගේ තාත්තා කෙනෙක්. දන්නවත් ඇති හරිත් මල්ලි කිව්වම මගේ වීඩියෝ බලන සමහර විට හරිත් මල්ලිගේ තාත්තා ඉන්නේ මේ. හරි කොහොම හරි ඔන්න තියෙනවා මේ ස්කින් එක. ඉතින් එතන ගියාම ප්‍රින්ට් එකකුත් හම්බුණා. ඉතින් ඒක නම් පෙන්වන්න දෙයක් නැහැ. ලක් රොයල් එකට ගියාම ප්‍රින්ට් එක ඇති මෙතන. ප්‍රින්ට් දෙකක් මංග කලින් දා තිබ්බා. ඉතින් තව ප්‍රින්ට් එකක් අමර දැන් ප්‍රින්ට් තුනක් තියෙනවා. ඩිස්කවුන්ට් අප් වෙලාක කොයින් හරි ජෙම් ටිකක් හොයලා ඔක කරගවනවා. ඉතින් ඊට කලින් අපි මිස් වෙන්න යන ඉවෙන්ට් එක කම්ප්ලීට් කරගන්න ඕන. දැන් හැම ඉවෙන්ට් එකක්ම ආපු ගමන් ගේනවා. මොකද යුමාල්ට මේ සිද්ධ වෙන්නේ. ඒත් මම මගේ කවුන්ට් එකට ඉවෙන්ට් ගන්න ඉවර වෙන්න ඕන වෙන්නේ. ඉතින් ඔන්න හරි මේකත් ගත්තා. මේ ටිකක් ගන්නවා. ඉතින් මොකද මගේ ෆෝන් එක ගන්න වැඩේට සල්ලි එකතු කරන්නත් ඕනේ. ඒක නිසා ඉතින් ගොඩක් වෙන ස්පොන්සර්ලගෙන් හම්බෙන සල්ලි බැංක් එකට එකතු වෙන්නේ. ඉතින් මේ දේවල් ගන්නේ ගොඩක්ම වෙලාවට යාළුවෝ උදව් කරලා සහ ඔය මං කලින් හේවනම් මනම් ඔය ණයට දීපුවා ඉල්ලලා හරි කොහොම හරි අන්නේ වගේ සීන් වලින් දා ගොඩම මේ ටික ගේම ගහන් යන්නේ. නැත්තම් ඔය සමහර තව මේ ස්පොන්සර්ලා ඉන්නවා. ඒ මේ එයාලට සාමාන්‍යයෙන් කාඩ් මේ බැංක් එකට බෑම කියන අය. ඉතින් ඒ වෙලාවට ඉතින් ඔය කාඩ් ඉල්ල ගත්තොත් මිසක් ඒ වලින් තමයි ඉතින් ටොප් අප් පේමන්ට් කරන්නේ. නැතුව මේ ෆෝන් එකට එකතු කරන සල්ලි නම් වියදම් කරන්නේ නැහැ මෙතෙන්ට කොහොමත්. දැන් ඒක ගොඩක්ම එකතු කරලා තින්නේ. දැන් තව 40ක් වගේ තමයි මදි. ඉතින් ෆෝන් එකට අපි බලමු ඒකත් කරගෙන ලයිව් සෙට් වෙන්න. ඉතින් පට්ට සතුට ඊයේ ලයිව් එකක් සෙල්ලම් කරා. ඒත් අර ලැග් සීන් එකකින් ඉඳි වලට බලන්න එපා වෙනදී පොඩ්ඩක් සිග්නලුත් එක්ක. නැත්තම් මට නම් මාර සතුට ඊයේ ලයිව් එක 300ක් විතර බලන් ඉඳි හැම ප්ලේ කරද්දී පට්ට ආතල් ඉතින් බලමු ඉස්සරහට වැඩක් කරගන්න තියෙන හරි මේ ප්‍රයිස් ඉවෙන්ට් එක හරි. ඉතින් තව ජෙම්ස් 1140 ගන්න තියෙන මෙන්න මේ ඉවෙන්ට් එක ගන්නවා. ඔයාලට මතක ඇති මං ඊයේ යුමාල්ගේ account එකේ මේ ඉවෙන්ට් එක ගැන ඔයාලට කියලා දුන්නා. ඉවෙන්ට් එක පෙන්නවා. ඉතින් ඒත් මගේ account එකෙන් ගත්ත නැති නිසා මං යනවා පොඩ්ඩක් මේ ඉවෙන්ට් එක පැත්තට මේ ජෙම් ටිකෙන් මේ ඉවෙන්ට් එක පැත්තට පොඩ්ඩක් ඔන්න මේ සද්ද ඊයේත් ඔහොමයි මේ සද්ද අඩු කරගන්න උනා. ඉතින් හරි මෙතන මේ මම පෙන්නන්නම්. ඊයර මං යුමාල්ගෙන් පෙන්නද්දි මං කිව්වේ එතන තීනේවා අපහු වෙන්නේ නැහැ කියලා. ඉතින් මගේ තීනේ ඔන්නව ටික මගේ මේ ඔය පැරසුට් ටික ෂේප් එක පැරසුට් එකක් නැහැ. ඔය පෙට් ස්කින් දෙකක් තියෙනවා. ඒ දෙක නැහැ. එතෙන් යම් ස්කේට් බෝඩ් එකක් නැහැ. මෙන්න මේ ෂර්ට් එකයි මේ මුවාගේ ඔළුවයි ඔන්න ඔය ටික තමයි මේ මට මිසින් වෙලා තින්නේ. ඉතින් හිමීට මෙතනින් ස්පින් ටිකක් දීගෙන බලමු මොකද වෙන්නේ කියලා. මට මෙන්න මේක තමයි එන්න ඕනේ. මෙන්න මේ බණ්ඩල් එක ආවනම් මට ඊට රාදයක් නැහැ මේ වින්ටර් එල්ෆ් බණ්ඩල් එක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා මෙතනින් ස්පින් එකක් දීලා. ඔන්න ෂර්ට් එක ආවා. ඉතින්
තව ජෙම්ස් තියනවා බං 900 ගානක් බලමු 299 මේවෙන් දීලා මොකද වෙන්නේ කියලා වින්ටෙල්ස් එක ලැබුණොත් ගොඩ ඉතින් එන්නේ නැහැ එහෙම සාමාන්‍ය බන්ඩල් එන්නේ නැහැ මුලටම අර ෂර්ට් කැරියනම් මනම් ටිකක් තිබ්බනේ ඒව තමයි මුලින්ම මුලට දෙන්නේ ගොඩක් වෙලාවට බන්ඩල් දෙන්නේ පස්සතර පස්සෙට මෙන්න මේ වෙන්නේ මේ මේ මෙන්න මේ වගේ බොක්ස් වගේ ඒවා මේ මෝවාගේ ඔළුව ඔන්න වගේ තමයි පෙට්ලා මෙන්න මේ ස්කේට් බෝඩ් වගේ තමයි මුල් ටිකේ දෙන්නේ ඉතින් තව ජෙම්ස් තියනවා 600 ගානක් ඔතන ඒරියත් කරමු කම්ප්ලීට් කරමු යන්න බන්ඩල් එකක් හම්බුණා අඩේ මේ කෙල්ල එක හම්බුණා ඒකේ කොල්ල එක හම්බුණා වින්ටෙල්ස් එක වින්ට එල්ක් එක හම්බුණා ඉතින් එල්ස් එක නෙමෙයි ඉතින් තව පරද්දෙමු අන්තිම ස්පින් එක මං දන්න තරමින් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා හරි ඉතින් පැරෂුට් එකක් හම්බුනේ ඉතින් හරි අවුල නැහැ තව පොඩි ප්‍රමාණයක් තියෙන කොටු පොඩි නැහැ ඒත් තියෙන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15ක් විතර තියෙනවා ඒ කියන්නේ 5ව 3ක් විතර ඒ කියන්නේ ජෙම්ස් 3000ක් විතර යනවා ෂුවර්ම කරලා ගන්න ඉතින් ඊට කලින් ලක් එක තිබ්බොත් ඉතින් වින්ටර්ස් එක එයි බලමු මං ඒක මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් ඉතින් ඔය ටික තමයි ඉතින් පෙන්වන්න දෙන්නේ ටොප් ඉවෙන්ට් එක ගැන තමනරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම තෑන්ක්ස් කට්ටියටම ජය වේවා අපි කැපුණා